මේ දවස්වල රූපවාහිනිය දිහා බලපුවාම නේද ප්‍රවෘත්ති දිහා බලපුවාම බොහෝ අය කතා කරන කවුරු ගැනද ජාතික ජන බල වේගය ගැන අපි ගැන එහෙමනේ සාමාන්‍යයෙන් අපි ආපුවාම මොකද්ද කරන්න කියලා කියන්නේ ඒගොල්ලෝ අපි ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල හම්බෙලා කතා කරේ මොකද්ද කියලා කියන්නේ ඒගොල්ලෝ දැක්කද මේ දවස්වල නේද ඒ ඇයි ඒගොල්ලෝ තැති ගැන්මට භාජන වෙලා තිබෙනවා බියට ලක් වෙලා තිබෙනවා ඒ විතරක්ද අවලාද අසත්‍ය තොරතුරු නේද සමහරයිගේ තරජණයන් ඒවනම් අපිට පොඩි හේන් කේන්ද්‍රි වගේ තමයි දැනෙන්නේ නේද නේද මේ විදිහට ගොඩක් එල්ල වෙමින් තිබෙනවා මම හිතනවා අද ඉඳන් ඒව තවත් වැඩි වෙයි කියලා මේ කලුතර මේ ක්‍රැස්ලා ඉන්න මහා කාන්තා ජන ගඟ දෙස බලපුවාම ඒගොල්ලෝ තවත් බියට පත් වෙනවා තවත් අවලාද ගන්න සූදානම් වෙන බව තමයි අපි මේ අත තියලා තියෙන්නේ මේ උර දීලා තියෙන්නේ සාමාන්‍ය ගමනකට නෙවෙයි අපි මේ අත තියලා තියෙන්නේ උර දීලා තියෙන්නේ අපේ රටේ වංචාවේ කෙල පැමිණි අපරාධවල ආරක්ෂකයන් බවට පත් වුණු මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු ඒහා සම්බන්ධුණු පාතාලය නිර්මාණය කරපු ඒහා සම්බන්ධුණු චෞර ව්‍යාපාරික කණ්ඩායමක් නියෝජනය කරපු අපේ රටේ දුෂ්ටතම කඳවුරට විරුද්ධව තමයි අපි මේ දේශපාලන පෙළගැස්ම ඇති කරලා තිබෙන්නේ මේ රට විනාශයට ගෙන යන ලද අපේ ජනතාව දුකෙන් දුකට පත් කරන ලද පීඩාවෙන් පීඩාවට පත් කරන ලද ඒ විනාශකාරී කඳවුරට එරෙහිව තමයි මේ දේශපාලන කඳවුර අපි නිර්මාණය කරලා තිබෙන්නේ. හැබැයි ඒගොල්ලෝ නිකන් ඒගොල්ලන්ගේ බලය අත්හරින්නේ නැහැ. මොකද අපි දේශපාලනයෙන් පෙරදුනොත් පහවදා ඉඳන් අපි දේශපාලනය කරනවා. ඒගොල්ලෝ දේශපාලනයෙන් පෙරදුනොත් ඒගොල්ලන්ට සියල්ල හිමි වෙනවා. එමෙනි විදිහට වරප්‍රසාද මහජනයාගේ හොරකම් කරලද ධනෙ නාස්ති කරලද ජීවිත අත්පත් කරගෙන තියෙන චෞර ව්‍යාපාර මේ සියල්ල වුන්ට අහිමි වෙනවා ඒ නිසා වුන් මොකද කරන්නේ අවසානයේ දක්වා මේ ප්‍රයත්නේ පරාජයටපත් කිරීම සඳහා කටයුතු කරනවා එකතු වෙන්න පුළුවන් වර්ගයේ ඕනෑම කණ්ඩායමක් එකට වේදිකාවට නගිනවා ඔබ මේ රටේ හිතුවද රනිල් මෛත්‍රී චන්ද්‍රිකාගේ හවුල. ඒ හවුලත් නොබෝ දිනකින් එළියට එනවා. හරි. ඒ වගේම රනිල් වික්‍රමසිංහට එරෙහිව සත්‍ය විවේචන එල්ල කරපු වගේම අවලාද ගහපු කණ්ඩායම් පවා එකට වේදිකාවට එනවා. ඒයි මේ නැගෙමින් එන ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරේ පරාජයට පත් කරන්න ඕන. සමහර අය එකට වේදිකාව ආවේ නැති වුණාට වේදිකාව දෙකක ඉඳගෙන ඒ වැඩේම කරනවා. බලනකොට වේදිකා දෙකක් නේද? හැබැයි කරන්නේ එකම වැඩි. එනිසා මොකද්ද මේ සිදුවී තිබෙන්නේ? රටේ ජනතාවගේ අපේ මාතෘභූමියේ සතුරන් තමන්ගේ එකම විරුද්ධවාදියා එකම ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ලෙස ජාතික ජන බල වේගයේ තෝරාගෙන තිබෙනවා නේද දැන් එනම් මොකද කරන්න ඕන අපි මේ දේශපාලනේ අත්තරින්න ඕනද අපි බියටපත් වෙන්න ඕනද අපි නිහඬ වෙන්න ඕනද නෑ මතක තබා ගන්න ඒ සෑම තර්ජනයකින්ම සෑම අවලාදයකින්ම සතුරාගේ සෑම ක්‍රියාදාමයකින්ම අපිට තවත් ශක්තිය ගේන්නේ ධෛර්යය ගේන්නේ
विश्वास अभी सतुरागे तर्जन वगे तीन हिं किंद्री वल्ट अट विनो सतुरागे अवलाद वल्ट अट विनो अभी सूदान मे अवृद्धि साहतिक वशीन मे परिवर्तन एथिकल हकी एथिकल युत एक एगोल हेमदाम कल्पना करा अपे रटे कांताव देशपालने सक्रियता व्यक नोवेन के निबोर पत करन देशपालने पिरिमिंगे वेडक देशपालने कांतावंगे वेडक नेवी केला तिबुनु एवगेम एगोल कल्पना करा हेम विटम कांताव ओनेम विलावक एगोलंट ओना परिधि नम्मन्न पुलुवा मुला करन्न पुलुवा रेवटीम कट भाजने करन्न पुलुवा के कांतावगे देशपालने निष्क्रिय कर लतिबुना अनित्पत्तें कांताव एगोलंट ओन विधियट मुलाकरन्न पुलुवां रवट्टन्न पुलुवां किला कल्पना करा बबेक वडा गत्तो रवट्टन्न पुलुवां महापोलो इंबो रवट्टन्न पुलुवां हितुवे नैत्त हितुवे अय्यो इनसे एगोल एक पत्तकें कांताव देशपालने निष्क्रिय कर लतिबुना अनित्पत्तें कांताव रवट्टन्न पुलुवां किला एगोल कल्पना करवें तिबुना अद लंकावे मेतिवर्ण इतिहास लंकावे देशपालन इतिहास प्रबलतम कांता क्रियाकारित्वे कांता नेगेटिव जातिक जनबल वेगत सहभागी अपेक्षावन अरमुनु परदिगर गत्ति पेरदरिकर गत मुहुनुवलिं पेन्नुंकरन्नी मे वेडे अतरीन सूदान नति भवत जयग्रहणे दक्वाम मे वेडेट उरदीन भवत मे वेडे करतियागने अंड सूदान भवत तमय मे पेन्नुम करन्न इतिन अपड लुकु वेडक तीनु मे अवृद्धि अनिवार्यं बले उपमावृत करगने मे जातिक मेतिवरणयक एनवा दनट सितिय मानुवेक जनाधिपति चांदी ඔක්තෝබර් 17ට කලින් සැප්තැම්බර් 17ට පස්සේ හරි එහෙනම් ආසන්න වශයෙන් ගත්ත දින ගත්තොත් තියෙන මාස 7යි 8යි මේ මාස 7 8 අපි හිතන අපේ ජීවිත කාලයේ වැදගත්ම මාස 7 8 මේ ගත වෙමින් තිබෙනවා අපි හැම කෙනාම අන් කවරදාටත් වඩා වැඩියෙන් අවදි වෙමු අන් කවරදාටත් වඩා වැඩියෙන් ඇහුම්කන් දෙමු අන් කවරදාටත් වඩා වැඩියෙන් සක්‍රීය වෙමු අපිට සහතික වශයෙන් ජයග්‍රහය ලෙස මේ වැඩේ නිමා කරන්න පුළුවන්. හැබැයි ඒක අවසානේද? නෑ ඒක අවසානේ නෙවෙයි. අපේ අතර දේශපාලන බලය අත්පත් කරගන්නවා කියලා කියන්නේ අවසානේ නෙවෙයි මේ රට වෙනස් කිරීමේ ආරම්භය. පටන් ගන්නෙ නිතරින්. එයි. අපේ සමාජයේ මුළුමනින්ම කඩාවැටු සමාජය පද්ධතියම කඩාවැටලා තිබෙනවා රාජ්‍ය සේවය කඩාවැටලා නීති විධාන ආධිපත්‍ය කඩාවැටලා දේශපාලනේ කඩාවැටලා ආර්ථිකේ කඩාවැටලා අධ්‍යාපනේ කඩාවැටලා සෞඛ්‍ය කඩාවැටලා පරිසර පද්ධතිය විනාශයට ලක් වෙලා හැම ශේත්‍රයක්ම කඩාවැටී රටක් පද්ධතියම කඩාවැටලා තිබෙනවා ඒ නිසා අපිට උත්තර තිබෙන්නේ එකකට නෙවෙයි ආර්ථික ප්‍රශ්නෙට උත්තර එහුවොත් මේක විසඳෙයිද නෑ නීතිය විධාන ආධිපත්‍ය තහවුරු කරොත් විතරක් මේක විසඳෙයිද නෑ රාජ්‍ය සේව කාර්යක්ෂම කරොත් විතරක් මේක විසඳෙයිද නෑ මේක විසඳන්න නම් මේ හැම ශේත්‍රයක්ම යලි නැවුම් අදහස් වලින් පුරවගෙන නව පරිවර්තනකට අපි ලක් කරන්න ඕනකම තිබෙනවා එනිසා මේ පද්ධතියම යලි ප්‍රතිස්ථාපනය කරන්න ඕන मे कड़ावेटी तीपे देहम नव देह कितन करोन अलु समाज परिवर्तन कौन ये समाज परिवर्तन अत्पत्कर एक देशपालन पक्षिक कार्यभार अग्निवे पुद्गलिक कार्यभार अग्निवे एक हुदु निद आंडुक कार्यभार अग्निवे एक मेरटे सियलु जनतावा एक हुस्मत नेगिटला
එකට මේ වෙනස් කිරීම සඳහා ස්ථිර අධිෂ්ඨානක යුතුව වැඩ කරන්න මෙහෙවඬ ලෑස්ති නම් මේ රට ගොඩ ගන්න පුළුවන්. එහෙම නැතුව ආර්ථික ප්‍රතිසංස්කරණය විතරක් නීති ආධිපත්‍ය තහවුරු කිරීමකින් විතරක් රාජ්‍ය සේවා කාර්යක්ෂම කිරීමෙන් විතරක් එක ප්‍රශ්නකින් විතරක් මේක විසඳන්න බෑ. මේක සියලු සමාජ ශාස්ත්‍රම කඩාවට සියලු සමාජ පද්ධතියම කඩාවටලා තිබෙන්නේ. එනිසා මේ සමාජ පද්ධතියම යලි ප්‍රතිස්ථාපනය කළ යුතුයි. ආර්ථික විතරක් නම් එක කට්ටියක වැඩක්. නීතිය විතරක් නම් පොලිසිය අධිකරණයේ වැඩක්. රාජ්‍ය සේවය විතරක් නම් රාජ්‍ය සේවකයන්ගේ වැඩක්. එහෙමනේ. අධ්‍යාපන විතරක් නම් අධ්‍යාපනඥයන්ගේ වැඩක්. සෞඛ්‍ය විතරක් නම් සෞඛ්‍ය ශාස්ත්‍රයගේ වැඩක්. එහෙම නෙවෙයි. මුළු පද්ධතියම කඩාවැටලා තිබෙන්නේ. ඒ නිසා මේ වැඩේ මුළු ජනතාවගේම වැඩක්. මේක යලි නගා සිටවන්න නම් අපි හැමදෙනාම නැගිටින්න ඕන ඕනකම තිබෙනවා. හැමදෙනාම අවදි කරන්න ඕනකම තිබෙනවා. අපි පළමුව බලය අත්පත් කරගමු. දෙවනුව බලය අත්පත් කර ගැනීම සිට මේ රට ගොඩනැගීම සඳහා මැදිහත් වෙමු. ඒ සඳහා නව ජාතික පිබිදීමක් අපිට අවශ්‍යයි. මේ අපේක්ෂා බංගත්තට පත් වෙලා තියෙන ජාතියට අරමුණක් නැතුව පාවි පාවි ඉන්න තරුණයට අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයෙන් පෙළෙන දරුවට අනාගතය පිළිබඳ අපේක්ෂාවන් ගේන අනාගතය පිළිබඳ බලාපොරොත්තු ගේන අනාගතය පිළිබඳ සුබ සිහින ගේන නව ජනතා පිබිදීමක් අවශ්‍යකම තිබෙනවා. පුරන් වූ කුඹුර ගිහිල්ලා අස්සද්දන ගොවීන් වැල්ලේ ගොඩ ගහලා තියෙන බෝට්ටුව මුහුදට ගෙන යන දීවරයින් තමන්ගේ ඥානීය දැනුම හරහා නව පර්යේෂණ නව විද්‍යාව නව සොයා ගැනීම කරන පර්යේෂකෙන් විද්‍යාඥයින් ලෝකේ දියුණුතම අධ්‍යාපනයේ අපේ දරුවට කැඳවගෙන යන අධ්‍යාපනඥයින් ලෝකේ දියුණුතම සෞඛ්‍ය කැඳවගෙන යන සෞඛ්‍යවේදී මිනිසුන්ගේ සහකම්පණය අනේකාගෙන තිබෙන හිඟීම හැඟීම අවුස්සන ඒ උද්දීපන කරන සාහිත්‍යවේදී කලාකරුවා මේ ආදී හැම ශාස්ත්‍රයකම යලි නැගිටීමක් අපිට අවශ්‍යයි. එහෙම නැතුව මේ රට ගොඩ ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා අපි ඔබට ආරාධනා කරන්න ආවි අන්නේ නව නැගිටීමේ ප්‍රධානම කොටස් කරුවන් බවට පත් වෙනවා අපේ රටේ කාන්තාව. මා හිතන පොදුවේ ගත්තොත් මේ සමාජයේ සෑම කොටසක්ම පීඩාවට පත් වෙලා තිබෙනවා. නමුත් අනෙක් හැමදෙනාටම වඩා වැඩියෙන් කාන්තාව පීඩාවට පත් වී තිබෙනවා. එනිසා මේ කාර්යයට උර දීමේ ප්‍රධාන වගකීමක් මේ කාන්තාව සතුව පවතිනවා. එනිසා අපි ඔබට ආරාධනා කරන්න ආවි මෙන්න මේ වෙනස ඇති කරන්න ඔබ නැගිටින්න ඔබ අවදි වෙන්න. ඔබ මීට පෙර විවිධ දේශපාලන ව්‍යාපාරයන්ට සහය දෙන්නේ නැති විවිධ දේශපාලන ව්‍යාපාරයට ඡන්ද දෙන්නේ නැති හැබැයි ඔබට තිබුණ යහපත් උවමනාවක් යහපත් අපේක්ෂාවක් හැබැයි ඔබගේ අපේක්ෂාවන් ඔබගේ උවමනාවන් ඔබගේ බලාපොරොත්තු මුළුමනින්ම විනාශ කොට බලයගත්තු පාලකයක් පාලකයා වටා ඉන්න කුඩා වලල්ලක් අතේ සියලු ධනය ක්‍රස් කරගන්න සියලු බලාපොරොත්තු ක්‍රස් කරගන්න අනාගතය නිර්මාණය කරගන්න පාලන තන්ත්‍රයක් නිර්මාණය වුණා. අපේ රටේ කවදාවත් පොදු ජනයාගේ පාලනයක් නිර්මාණය වුණේ නැහැ. හැමදාමත් තිබුණේ පොදු ජනයා රැවටීමකට භාජනය කරලා පොදු ජනයාගේ කර උඩින් ගිහිල්ලා අතලොස්සක් වැනි පැලැන්තියක් සමාජයේ සියලු වරප්‍රසාද භුක්ති විඳින පාලනයක් ගොඩනැගුණේ. අපි ආරාධනා කරන්නේ පොදු ජනයාගේ ආණ්ඩුවක් හදමු. ඒ ආණ්ඩුවට අපි සියලු දෙනා මැදිහත් වෙලා රට ගොඩනගන්න මැදිහත් වෙමු. ඉතින් මා හිතනවා අද කළුතර අපේ සංවිධායක මණ්ඩලය නියෝජනය කරන සහෝදරියන් විශාල වැඩ කොටසක් කරලා තිබෙනවා. ගම්වලට ගිහිලා තිබෙනවා. සහෝදරියන් මුණ ගැහිලා තිබෙනවා. නේද සමිතිය ගොඩනගලා තිබෙනවා. නව දේශපාලන සංවාදයක් පටන් අරන් තිබෙනවා. කළුතර කාන්තාව යලි නේද බලාපොරොත්තු සහිත අවදි වීමකට කැඳවලා තිබෙනවා. එවන විශාල කැපකිරීමක් මහන්සියක් මා දන්නවා මේ සංවිධායක මණ්ඩලය නියෝජනය කරන සහෝදරයන් විසින් ඉටු කරලා තිබෙනවා. ඒ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි මම අවසාන වශයෙන් කියන්නේ මේක අපේ අවසානය නෙවෙයි.
අපි බලේ ගමු එතන තමයි අපේ ආරම්භය මේ රට ආදමු ඒ වෙනුවෙන් හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා භූමි ස්තුති හැමදෙනාටම ජය වක්ල ප්‍රාර්ථනා කරමි।